Garu Katanayakatumani Buddha Deshanave Samajivikata kiya yedumak tiyena. Budhun wahanse Samajivikata gana Deshana kale Vyagpada Sutre. Ayavaya samase sakas kar ganima gana tamai Samajivikata osse apata kiyala tiyenne. Adu aadayamak labamin Satopa udara jeevitayak gata kirima වැරදි බවත් සැබෑ අවබෝධයක් ඇත්ත අයවැය සමවගෙන ජීවිකාව හැඩගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දුන්නා. වියදම් කළ යුත්තේ ආදායමට සරිලන වියදිඩියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසෙන් පසු අවුරුදු 75ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නැහැ. මම මෙහෙම කිව්වා මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩුව විතරක් නෙමෙයි මේ රටේ අපි හැමෝම මේ වැරද්ද කළා. රස්සාවල් දුන්නේ, padi වැඩි කළේ, නිකම් හාල් දුන්නේ, සහන දුන්නේ, රාජ්‍ය ව්‍යවසායන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා නැත්නම් සල්ලි අත්තු ගහලා. මැතිවරණ දිනුවේ මෙන්න මේ වගේ පොරොන්දු වලින් ආණ්ඩුවේ රස්සා, රාජ්‍ය සම්පත් රැක ගැනීම, සහන මළු බඩුමිල අඩු කිරීම වැඩි පඩි ඔන්න ඔය වගේ ආදායමට නොගැලපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත් ලෝකෙටත් ණය වුණා. බුදුන් වහන්සේ සාමාන්‍ය ප්‍රසන්න සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණයගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණයගත්තේ පරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොලි ගෙවීම අන්ත අතුරු අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපතායේ ඉන සූත්‍රයේ සඳහන් වෙනවා. සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොකතා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් අවුරුදු 75ක් ගත වෙද්දී අපි අන්න අසීරුතාවයකට පත් වුණා. අපේ ආර්ථික සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා. පෙට්‍රල් ලීටර් 2-3ට මිනි මරා ගත්තා. ගෑස් ටැංකියේ දබර කරගත්තා. දවසට පෑ 10-15 කලුවරේ හිටියා. සුපිරි වෙළඳ ශාලා ධර්මිත විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තයේ බිඳ වැටුණා. රස්සාවල් නැති වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැමතැනම පොලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසල් වැටුණා. විභාග පවත්වන්න බැරි වුණා. පෝර හිඟය නිසා ආහාර හර්බූදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණේ රටක් නෙවෙයි අපායක්. මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නැහැ. අන්දරේ ගලිස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූල ඉට කරන්න බැරි කොන්දේසි දැම්මා. ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාරගත්තේ. ඒ වෙලාවේ මම බාරගත්තේ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත් වුණු රටක් පිළි